සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොකදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා මුළු ලොව සක්වල වසනා වූ දෙවියන් හට ඇරයුම වේවා සම්බුදු ගුණ නීති දේශනා වූ මේ බණ මඩුවට සිත් දේවා සතර වරම් දෙවියන්ට සේවා සක් දෙවිඳුන් පින් කමට වඩීවා පිනට කැමති දෙවිවරුන් අසාවා සියලු දෙනා මෙහි පැමිණේවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සියානුකෝ බන්තේ ඉදේ කච්චස්ස තාදිසං ඒව දානං තින්නම් න මහප්පලං හෝති න මහානිසංසං සියාපන බන්තේ ඉදේ කච්චස්ස තාදිසං ඒව දානං තින්නම් මහප්පලං මහානිසංසං තී කල්ප ගණනක් පාරමීදම් පිරු සත්වග වෙත දයාවෙනි අල්ප නොවනයිස්ද මස්ලේ දනට දුන් ලොවුතුරු රදානනි මුල් සොයාගෙන කඳුළු සසරේ නිමා කළ හැකි බව කියාදුනි මල් පුදා සිරි පතුල් පාමුල වඳින්නට අවසර සුවාමිනි දැහැන් බිඳිනා කෙලෙස් මලගෙන නැති ලොවක් වෙත කියා දුන් සහන්ගෙන එන අකම්පිත ගුණ හදේ බැතියෙන් වඩන්නම් පහන් සිත්වල සතුට ඇති බව නිරන්තරයෙන්
සිහි කරන්නම් දහම් සයුරේ පිහින පිහිනා දම් රුවන මම වඳින්නම් මහත් මෙත් ගුණ පුරුදු සිත් නැති ඔබේ දැක්මත් පින් බරයි රහත් මුනිවරු වැඩිය මාවත සොයාගෙන යන සුන්දරයි පහත් කල නෙත් දයාබැල්මෙන් පින්කෙතක් සේනම් කෙරෙයි දොහොත් මුදුනත තබා සඟගන වඳින්නට මට අවසරයි පින් ඇති මව්වරුනි පියවරුනි ඔබ දන් දෙන්න බොහොම කැමති අය බොමිරිය අය නම් ගොඩක් කැමති දන් දෙන්න මාසයක් පුරාවට මේ බිනර මාසේ පුරාවටම ධර්ම දානේ තිරින කරන්න ඔබ පූජනීය නායක මාහිමියන් එක්ක අත්වල් බැඳගෙන දැන් ඒක පුරුදු වෙලා තියෙන්නේ තව දින පහකින් ධර්ම දේශනා ඉවර වෙනවා ඊට පස්සේ ධර්ම දේශනා හොයාගෙන එයිද දන්නේ නැහැ ඒ කොහොම වුණත් ඔබ දැන් මේ ගෞතම බුද්ධ ශාසනය ඇතුලේ ඔබ දානේ කියන දේ අනාදිමත් කාලයක ඉඳලා පුරුදු කරන දෙයක් හැබැයි දන් දෙනවා දන් දෙන විදිහ දැනගෙන දන් දීලා තියෙනවද කියලා මේ ධර්මානුශාසනාව අවසානයේදී ඔබ තීරණය කරන්නට ඕනේ තම තම නැනපමණින් තේරුම් ගන්න දහමකුයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට මට පාරක් පෙන්වලා තියෙනවා ඒ පාරේ ගමන් කරන එක හෝ නොකරන එක ඔබ මා සතු කාර්යයක් ඒකේ යන අයත් ඉන්නවා නොයන අයත් ඉන්නවා මේ වැහි බර කාල ගුණයක් තිබිලා මේ වස්සාන කාලේ ඔබට දහම් පදයක් අහන්න එන්න හිතුණට මේ භෝමිරියේ කී දෙනෙක් ඉන්නවද බණ අහන්න එන්න හිතෙන්නේවත් නැති ඔබ මෙහෙම බණ අහද්දී ලංකාවේ ලෝකේ පුරා ඉන්න බොහෝ පිරිසක් විහාරස්ථානයේ නිල YouTube පිටුව හරහා Facebook පිටුව හරහා මේ ධර්මානුශාසනා 26ම මේ වන විට ශ්‍රවණය කරලා තියෙනවා. දැන් අද 26 වෙනි ධර්මදේශනාවත් ශ්‍රවණය කරනවා. ඒ හැමදෙනාටත් එකම අපි කැමතියි අද දවසේදී දානේ පිළිබඳව කියලා දෙන්න. එතකොට බලයි අපිත් දාණය ගැන මොනවා කියලා දෙන්නද කියලා. හැබැයි දාණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු තාම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ එන තාම වටින සූත්‍ර දේශනාවකුයි අද ඔබට ධර්මානුශාසනාවේ මාතෘකාව විදියට තබා ගත්තේ. ඉදිරියට එන්නේ චීවර මාසය. අන්දවල වන්දන්න පුළුවන් ලෝකේ එකම ඇඳුමයි තියෙන්නේ ඒ චීවරය. හිසේ තියන්න පුළුවන් එකම ඇඳුමයි තියෙන්නේ ඒ චීවරය. කට්ටක් ගහන්නේ නැති, බොත්තමක් දාන්නේ නැති, බෙල්ට් එකක් දාන්නේ නැති ලෝකේ යම් ඇඳුමක් තියෙනවා නම් ඒ බුද්ධ චීවරය විතරයි. අවුරුදු 2600ක් ගිහිල්ලත් මේ වෙනකම් වෙනස් නො එකම ඇඳුමයි තියෙන්නේ ඒ මේ ඇඳුම. ඉතින් අද වෙනකොට ඉදිරියට එන්නේ චීවර මාසේ දන් පින්කම් කරන මාසේ මේ කරන දන් පින්කම් අවබෝධයෙන් යුක්තව කරන්නටයි අද ඔබට අනුශාසනාව. මේ ගෙවුණු කාල සීමාව ඇතුලේ අපිට විවිධ අවස්ථාවලදී ඔබෙන් නැගුණු ප්‍රශ්න අද මාතෘකාව සම්පාදනයට හේතුකාරක වුණා.
එක දවසක් ගෙදරක කඩින දුස්සක් වැඩම කරවලා පින්කම් කරනවා ඒ ගෙදරදී එක්කෙනෙක් අහනවා චීවරේ ඔළුව වටේ කීසරයක් අරගවන්න ඕනේද කියලා මං කෝ ඉතින් කැමැති වාර ගන්නක් අරකවන්න ඒ වගේ විවිධ දේවල් අපේ පින්වතුන් සම්මා දිට්ඨිය කියලා මිත්‍යා දෘෂ්ටික වැඩ බොහෝ දේවල් හිස්සල පුරෝගෙන ඉන්න කාලෙකයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටියේ චම්පා කියන නුවර චම්පා නුවර ගග්ගරා කියන පොකුණාසල බොහෝ සූත්‍ර දේශනාවන්ට පාදක වෙච්ච ස්ථානය එදත් උන්වහන්සේ වැඩ හිටියේ චම්පා නුවර ගග්ගරා කියන පොකුණු තෙරස බඩ මහසඟ රුවන පිරිවරාගෙන සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මා සංඝ රත්නයත් මේ ගග්ගරා කියන පොකුණාසල වැඩ හිටියා චම්පා නුවර හිටපු චම්පා නුවර වාසීන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්න සිතින් දැක ගන්න ඕන කියන සිතින් වැඩම කළා බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල වැඩ හිටියානේ එතකොට මේ දිනේ චම්පා නුවර මිනිස්සුන්ට හිතුණා කාලෙකින් බුදුහාමුදුරුව වැඩම කළේ අපිට ගිහින් උන්වහන්සේ බැහැ දකින්න තියෙනවන්නම් ලොකු දෙයක් උන්වහන්සේව බැහැ දකින්න සිතින් මේ චම්පා නුවර මිනිස්සු මේ චම්පා නුවර මිනිස්සු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සිතින් මේ ගග්ගරා කියන පොකුණාසලට ළඟා වුණා ඒ අනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේ බැහැ දැකලා වන්දනා කරලා චම්පා නුවර වාසීන් කිව්වා පින්වත් සාරිපුත්තයින් වහන්ස අපි ආවේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බුදුරජාණන් වහන්සේ අපි බැහැ දැකලා තියෙනවා හැබැයි අපිට ආසයි උන්වහන්සේ බැහැ දැකලා අපේ නුවරටම වැඩිය වෙලාවේ උන්වහන්සේගෙන් බණ පදයක් අහන්න ඒ නිසා අපට ඒ අවස්ථාව සලසා දෙන සේක්වා කියලා ඉල්ලා සිටියා ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ඒ අයට පෙන්වලා දෙනවා පින්වත් ජනපද වාසීනි ඔබට මම මේ අවස්ථාව සලසලා දෙන්නම් ඒකට අද නෙමේ දවස තව නොබෝ දිනකින් පූර්ව චන්ද්‍රයා ආස නැගෙන 15ක දවස උදා වෙනවා මං ඒ දවසට ඔබට බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න අවස්ථාව සලසන්න ඒ අනුව සරිපුත් කියලා කියවෙන්නේ සාරි බැමිණියගේ පුත්‍රයා හන්දා සාරිපුත්ත මහරහතන් වහන්සේ පොරොන්දු වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අවස්ථාව සලසලා දෙන්න මෙන්න මේ චම්පා නුවර මිනිස්සුන්ට පැන නැගිච්ච ගැටලුවක් තමයි අද දවසේ ඔබට දේශනා කරන්නේ ඒ නිසා දින 25ක් පුරාවට බණ අහපු අයට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ බණ අහන විදිහ ධර්ම දේශනාව ආරම්භ කරනකොටම ධර්ම දේශනාවක් අහන විදිහ කියා දෙන්න කියලා මහා සංඝ රත්නයට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා බණ අහන්න ඕනේ කොහොමද කියලා ඒ නිසා මේ දින ගණනාවෙම බණ අහන්න ඕන විදිය දැනගෙන ඉන්න හන්දා ඒ ගැන නැවත මතක් කරන්න යන්නේ නැහැ ඒ කොහොම වුණත් අද මේ පින්කමේ දායකත්වයේ දරන කුමාරි විල්ලාරච්චි මෑණියන් ඇතුළු හැමදෙනාම විවිධ අරමුණු දිතේ තබාගෙනයි මේ පින්කමට දායකත්වයේ සපයන්නේ ඒ අතර පින් අනුමෝදන් කරන්නත් පිරිසකගේ නම් ලියලා තියෙනවා පින් දෙන්න බණ කිව්වට මේ බණ කියන්නේ මිය ගිය අයට නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයට ඒ නිසා අහන බණ මිය ගිය අය වගේ නෙමෙයි හොඳට සුජීවත්ව සිටින ප්‍රාණවත් අය වගේ මේ පුංචි කාල සීමාවේ බණ අහයි කියලා බලාපොරොත්තු වෙනවා
සමහර වෙලාවට බණ අහනකොට හිටපු ගමන් බෙලි කඩාගෙන වැටෙනවා මිය ගියපු අය වගේ ඒ කෙසේ වුණත් එහෙම වෙන්නේ නැතුව අද බණ අහයි කියලා අපි හිතනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න නැවතත් පසලොස්වක දවසේ චම්පානුවර වාසීන් ගග්ගරා කියන පොකුණු තෙර අසබඩට එනවා ඒ එනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ සමගම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පිරිස බුදුරජාණන් වහන්සේ ඉදිරිපස වන්දනා කරලා අසුන් ගන්වලා උන්වහන්සේ එකත් පස්ව වැඩ ඉන්නවා එකත් පස්ව වැඩ ඉන්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉදිරියෙනුත් නෙමෙයි පිටිපස්සෙනුත් නෙමෙයි පැත්තෙන් එකත් පස්ව වැඩ ඉඳිමින් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවතුන් වහන්ස මේ ලෝකේ මහත්ඵල දාන මහත්ඵල මහානිසංස නොවන දාන මොනවාද පළවෙනි ප්‍රශ්නේ මහත්ඵල මහානිසංස නොවන දාන මොනවාද මහත්ඵල මහානිසංස වන දාන මොනවාද මොනවාද ප්‍රශ්න දෙක මහත්ඵල මහානිසංස නොවන දාන මොනවාද කියලා ඇහුවා මහත්ඵල මහානිසංස වන දාන මොනවාද කියලා ඇහුවා මහත්ඵල කියන්නේ මොනවද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන්ට පත් වෙන්න පුළුවන් පත් වෙනවට කියනවා මහත්ඵල කියලා මහානිසංසයි කියන්නේ ලෞකික වශයෙන් ඔබට ලැබෙන ආනිසංස තියනවා දන් පූජා කළහම එතකොට මේ වචන දෙක ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයක් එතකොට ඇහුවේ සෝවාන් සකෘදාගාමි ඵලයන්ට පත් වෙන්න පුළුවන් දාන මොනවද නොයකි දාන මොනවද කියලා සරලම තේරුම එහෙම අහලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කරුණු හතකින් උත්තර දුන්නා. ඒ කියන්නේ සත්තක නිපාතේ එන්නේ. කරුණු හතේව තමයි සත්තක නිපාතේ තියෙන්නේ. පංචක නිපාතේ තියෙන්නේ කරුණු පහේව. ඒ වගේ අංගුත්තර නිකාය කියලා කියන්නේ එයි තියෙන්නේ යම් යම් ප්‍රමාණ වලින්. එතකොට අංගු කියන්නේ ඇඟිලි වලටනේ. එතකොට අංගුත්තර නිකාය කියලා කියන්නේ එකිනෙකට සූත්‍ර දේශනාවන් බැඳිලා තියෙනවා බද්ධ වෙලා තියෙනවා එනිසා මේ සත්තක නිපාතේන දාන මහප්පල සූත්‍රයයි බුදුරජාණන් වහන්සේ දා චම්පානුවර වාසීන්ට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පින්වත් සාරිපුත්තේනි එහෙමනේ ආමන්ත්‍රණය කරන්නේ ප්‍රශ්න අහපු කෙනාගෙන් එපා උත්තරේ දෙන්න නේද දැන් ඔබ හිතනවා ඇති සමහර සූත්‍ර දේශනා මේ ත්‍රිපිටකයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ භික්කවේ කියලා එහෙම භික්කවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ පින්වතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ධම් සභාවේ වැඩ සිටියට ඉදිරියෙන්ම ඉන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට ඉස්සරහම ඉන්න අයගෙන් තමයි ආමන්ත්‍රණය. පාර්ලිමේන්තුවේ 225ක් හිටියට කතාව පටන් ගන්නකොට කියන්නේ ගරු කතානායකතුමනි කියලා. නම ගරු කතානායකතුමනි කියලා ආමන්ත්‍රණය කළාට ඒ කරන කතාව එයාට විතරද? නෑ 225ට විතරකුත් නෙමෙයි මුළු රටකම. රටවාසීන් කියලා තමයි නම් කතා කරන්නේ. ඒ නිසා මෙතනත් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය තෝරාගත්ත පින්වත් සාරිපුත්තේනි. දාන
දෙන අරමුණු හතක් තියෙනවා. ඒ හත පිළිබඳව ඔබට පෙන්වලා දෙන්නම්. දැන් සමහර අය කියනවා නේද අපි නම් දාන දෙන්නේ නැහැ අපි නම් සිල් ගන්න යන්නේ නැහැ අපි නම් ඔය සිල් කඩන්නේ නැහැ අපි නම් පන්සල් යන්නේ නැහැ අපි පව් කරන්නේ නැහැ කියලා. එහෙම කියන ඔබට ඇසිලා ඇති. එතකොට ඔබට හිතනවා ඇති ඕ ඒකත් ඇත්ත තමයි කියලා. නෑ පින්වතුනි සිල් කඩන්නේ නැහැ පන්සල් යන්නේ නැහැ අපිට පව් නැහැ කියලා පව් නොකලට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුළේ අපිට පෙන්වලා දෙනවා පවින් වැළකිලා පවින් වැළකෙන්න විතරද කියලා දීලා තියෙන්නේ නැහැ පිනෙහි යහපතෙහි යෙදෙන්නත් කියලා දෙනවා ඒකනේ පන්සිල් සමාදන් වෙන්නේ පාණාති පාතා වේරමණී වේරමණී කියන්නේ වැළකෙනවා සික්ඛාපදං සමාදියාමි සමාදන් වෙනවා මම පණ ඇති සතුන් මරන්නේ නැහැ මම සතුන් මැරීමේ වරදින් මිදෙනවා හැබැයි මම අන්නේ ජීවිත සුරක්ෂිත කරනවා කියලා තමයි අපි පොරොන්දු වෙන්නේ අන් සතු දේවල් මම ගන්නෙ නැහැ අනුන්ගේ දේවල් මම සුරක්ෂා කරනවා කියලා තමයි කියන්නේ ඒ නිසා සමහර වෙලාවට සමහර අය කියනවා අපි නම් පව් කරන්නේ නැහනේ ඒ නිසා පන්සල් යන්න ඕනේ නැහනේ කියලා සිල් සමාදන් වෙන්න ඕනේ නැහනේ කියලා පින්කම් වලට යන්න ඕනේ නැහනේ කියලා ඔය යන අය ගාවවත් සිල් නැහැ කියලා කියලා කියනවා ඒ කිව්වට දැන් හිතන්නකෝ ගෙදර ඇඳේ ඉන්නවා කියලා කතා කරන්න බැරි කෙනෙක් ඇවිදින්න බැරි කෙනෙක් අන්ධ කෙනෙක් ගොළු කෙනෙක් එයත් ඉතින් පව් කරන්නේ නැහනේ එයත් ඉන්නේ එක දැනනේ එතකොට එයාටත් පව් වෙන්නේ නැහනේ ඒ කොහොම වුණත් එයාලයි එහෙනම් එහෙම ඉන්නේ ඒ නිසා හිතන්නට ස්ථානයක් අපිට ආවා අපිට හිතන්නට මොහොතක් ආවා ඇයි අපි පව් කරන්නේ නැහැ කියලා පිනෙහි නොයෙදෙන්නේ හරියට එහෙම අය නිකන් උදාහරණයක් කිව්වොත් පතෝල වගේ. ගුණත් නැහැ අගුණත් නැහැ. නේද? පන්සල් යන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. හරියට පතෝල වගේනේ. ගුණත් නැහැ අගුණත් නැහැ වගේ. ඕන එකකට කන්න පුළුවන්. සම්බෝලත් කන්න පුළුවන්, උයලා කන්නත් පුළුවන්, නේද? මලවල කන්නත් පුළුවන්, තෙල් දාලා කන්නත් පුළුවන් ඕන දෙයකට අගුණ නැහැ. ඒ නිසා පතෝල වගේ වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්වලා දෙනවා පළවෙනි එක තමයි සාපේක දාන. සාපේකෝ දානං දේති. සමහරු දන් දෙනවා අපේක්ෂාවන් නිසා. අපේක්ෂාවන් බලාපොරොත්තු හිතේ තියාගෙන දන් දෙනවා. පළවෙනි ක්‍රමය. දැන් දාන දෙනම විවිධ දේවල් බලාපොරොත්තුවෙන් ඔබ දැකලා ඇති සමහර වෙලාවට දන් දෙන්න විවිධ අරමුණු තියෙනවා එයාලට ඒ සමහර අය සෙරප්පු පූජ කරනවා මට ලබනාත්මෙදී ප්‍රවාහන පාසුකම ලැබේවා කියලා සෙරප්පු පූජ කරනවා ඒ සෙරප්පු දෙකට ටිකක් පබලු ටිකකුත් අල්ලලා රෙදි කෑල්ලකුත් අලවලා බුදුහාමරන්ට පූජ කරනවා එතකොට පන්සලට පූජ කළාම ඒවා ගලවලා අපි දෙනවා සෙරප්පු නැති අයට නේද සමහර අය එහෙම බෙහෙත් පූජ කරනවා මට නිරෝගීකම ලැබේවා කියලා මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නේද දෙන්නේ ඊළඟට සමහරු දන් දීලා බලාපොරොත්තු වෙනවා කේමලා විචාකලා සුජාතලා නේද වගේ මටත් මේල පළඳනාවත් පළඳලම කවදා හරි දවසක මේ ගෞතම බුද්ධ ශාසනය බැරි නම් මෛත්‍රී බුද්ධ ශාසනය හරි නිවන් දකින්න ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒක දෙනව නෙමෙයි අදිනව කියලා දානේ කියනකට සමාන පදයක් කියන්නකෝ දානේට
දානයේ සමාන පදයක් තමයි අතහරිනවා කියන එක. දන් දෙනවා කියන්නේම අතහරිනවා කියන එක. දැන් අපේ පැත්තේ ආච්චි අම්මා කෙනෙක් හිටියා. එයා කැලෙන්ඩරයක් ගෙනත් දීලා ඕක එල්ල ගන්න කම්ම ඇව්වා. කැලෙන්ඩරේ එල්ල ගත්තද පුතේ? කැලෙන්ඩරේ එල්ල ගත්තද? එල්ල ගත්තද? එල්ල ගත්තු නැති අන්ද පවුවදා මිටියකුයි අනේකුත් ගෙනාවා. ඒ ගෙනත් දීලත් එල්ල ගත්තේ නැත්තම් තමයි වැඩේ. නේද? ඒ නිසා දන් දෙනකොට දාණය දුන්නට පස්සේ ඒක අතහරින්න. අර ඒක උපාසකම්ම කෙනෙක් හිටියා. එයා සතුටින් ඉඩමක් පූජා කරලා විහාරස්ථානයක් ගොඩනගලා පූජා කළා. ඒ විහාරස්ථානය තුළම කුටියක් හදාගෙන උන්දැත් නැවතුණා. එතකොට හාමුදුරුව රෝන් සයිඩ් ගියොත් පන්සල වෙන හාමුදුරුව කෙනෙකුට දෙනවා. එයා දීලා නැහැ ඒක. ඒක අල්ලගෙන ඉන්නවා. එයා දින දෙනවා කියන පූජා කළාට හිතින් අතෑරලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපි දන් දෙන්න ඕනේ පැවැත්මටද නැවැත්මටද? නැවැත්මට. හැබැයි අපි දන් දෙන්නේ පැවැත්මට. දැන් සාංගික දාන දීලා හාමුදුරුවෝ කියනවනේ වටාපතෙන් මූණ වහගෙන නේද? මොකද්ද අර කියන්නේ පින් සාංගික කරලා ඉවරලා කියන්නේ ඔය ලෝකේ වටේ ඔක්කොගෙම ගින් චාතුම්මා රාජිකේ යාමේතු සිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය ඔක්කොගෙම ගිහිල්ලා ඇවිල්ලා තමයි නිවන් දකින්න කියන්නේ නේද? ඔක්කොම ලබලා තමයි ඔක්කොම ලබන්න ඕන දේවල් ටික ලබලා තමයි නිවන් දකින්න කියන්නේ අන්තිමට. ඒකත් ඉතින් පුළුවන් නම් විතරයි. වෙලාවක් තිබුණොත් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දෙන දාණය සංසාරේ නැවත නැවත ඉපදෙන්න නම් ඒ දාණේ හේතු වෙන්නේ ඒක දුන්නට වැඩිය හොඳ නොදී හිටියන. සංසාරේ පැවැත්මටම නම් ඒක ප්‍රයෝගී වෙන්නේ එහෙම දාන නොදී ඉන්න එකයි හොඳ. ඒක සාලෝක දානං දේති. එනිසා අපේක්ෂාවන්ගෙන් බලාපොරොත්තු තියාගෙන දන් දෙන්න එපාලු. විවිධ දේවල් අපේක්ෂා කරගෙන දැන් අර දන් පූජා කරනකොට සමහර අය හිතනවා ඇති විසාකට වගේ මටත් මේල පළඳනාවක් පළඳලම නිවන් දකින්න තිබුණා ලොකු දෙයක් කියලා. නේද? ඒ නිසා අපේක්ෂාවන්ගෙන් තොරව දන් දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සාපේක දානවලට තව කොටස් කිහිපයක්ම එකතු කරනවා. ඊළඟ එක තමයි පටිබද්ද චිත්තෝ. පටිබද්ද චිත්තෝ කියලා කියන්නේ දෙන දාණයට වැඩිය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. දානි දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. හිතන්නකෝ සුනාමි ආවානේ, ගම් වතුර ආවනේ. සමහරු අල්මාරි අස්කර ගන්න තමයි දන් දුන්නේ. දැන් සුනාමි ආව වෙලාවේ බොහෝම සත්සිතෙන් ගෙදර තියෙන ඇඳුම් දුන්නනේ, අඳින්න බැරි ඒවා. දන් දීලා එයා බලාපොරොත්තු වුණා ගෙදර අස්කර ගන්න, ගෙදර පිරිසිදු කර ගන්න. දෙන්න දුන්නා. හැබැයි බලාපොරොත්තු වුණා ඊට වැඩිය ලොකු දෙයක්. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් සුදුසු නොවන බව. ඊළඟට මේ සාපේක දාණයටම තව එකක් තියෙනවා. සන්ති පේකා දානන්දේ. ඒ කියන්නේ සමහර අය නිදාන බලාපොරොත්තුෙන් දන් දෙනවා. නිදානයක් බලාපොරොත්තුෙන් බෛරවෙන්ට දන් දෙනවා නේද? සමහර වෙලාවට සංසාරේ ඊළඟ භවයේ දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන දන් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා නිදාන හතරක්. නිදාන හතරක් පෙන්වලා දෙනවා. පළවෙනි එක තමයි තාවර නිදාණය. තාවර නිදාණය කියලා කියන්නේ ස්ථාවර නිදාණයේ ගෙවල් දොරවල් ඊළඟට ඉඩ කඩන් මේ දේවල් ස්ථාවර නිදානේලු. ඒ කියන්නේ තාවර නිදානේව හෙලවෙන්නේ නැති දේවල්.
හෙලවෙන්නේ නැහැනේ. ගෙවල් හෙලවෙන්නේ නැහැ නේද? ඊළඟ නිදාණය තමයි ජංගම නිදාණේ යාන වාහන හරක බාන. ඒ දේවල් හෙලවෙනවා. යන්නේ යන්නෙන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. ජංගම නිදාණය. ඊළඟට අංග සම නිදාණය ඒව තමයි සමහර වෙලාවට ඒක කොටස් දෙකකින් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන එකක් ශිල්ප ශාස්ත්‍ර. අනිත් එක තමයි දරුවෝ. ඔය අම්මලා කියන්නේ මේ පුතාණන් අම්මගේ ඇස් දෙක වගේ. දුවනම් මගේ අත් දකුණු අත වගේ. අපේ මහත්තයා මගේ වම් අත වගේ. අත ගැනුනොත් ඉවරයි. නේද? ඒ නිසා අංග සම නිදාණය කියන්නේ අංග සමයි. හරියට අංගයක් වගේ ඇඟේ. මේ නිදාන තුනෙන් හතරක් තියෙනවා. ඊළඟ එක තමයි අනුගාමික නිදාණය. අනුගාමික නිදාණය කියලා කියන්නේ සංසාරේ අපි පස්සේ එන අය ඉන්නවනේ. සමහර දේවල් තියෙනවා පින්කම් කරලා නිවන් දකින්නට වැඩි ඒගොල්ල කැමති දිව්‍ය ලෝක සම්පත් ලබන්න. දර බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා මේ සමහර අය දන් දීලා මෙන්න මේ නිදාන බලාපොරොත්තුෙන් ඉන්නවා. සමහර අය දන් දීලා බලාපොරොත්තුෙන් දරුවෝ නේද? දරුවෝ බලාපොරොත්තුෙන් දන් දෙන අය ඉන්නවා නේද? නුවණ ලැබෙන්න කියලා දන් දෙන අය ඉන්නවා. නුවණ ලැබෙන්න කියලා. දැන් හිතන්නකෝ මේ ළඟදී මරුණ කලාකරුවෙක්. එයා දැන් බැරි වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් එයාට කියන්න පුළුවන්ද මම මේ සකල කලා සක්විති වෙලා හිටියා මට දැන් ආයි මොන්ඩිසෝරි යන්න බෑ කියලා යන්නම වෙනවා. මාචාර්යවරයෙක් මරුණ කියලා හිතන්න. මාචාර්යවරයාට කියන්න පුළුවන්ද මට නම් දැන් ආයි එක වසරේ ඉඳන් පටන් ගන්න බෑ මම මහාචාර්ය. ඒ නිසා මම මහාචාර්ය බබෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. එයා මහාචාර්ය බබෙක් නෙමෙයි නිකම්ම නිකම් බබෙක්. වෛද්‍යවරයෙක් මරුණොත් කිව්ව හැකිද මම ගියාත්ම වෛද්‍යවරයෙක් මම වෛද්‍ය බබෙක් ડોක්ටර් බබෙක් කියලා? නෑ, එයා නිකම් බබෙක්. ඒ නිසා විවිධ අය බලාපොරොත්තු වෙනවා විවිධ දේවල් දන් දීලා විවිධ ලාභ ප්‍රයෝජන. මං සඳහන් කළා වගේ සමහර අය දන් දීලා ඉඩකඩම් බලාපොරොත්තු වෙනවා. සමහර අය දන් දීලා ගෙවල් දොරවල් බලාපොරොත්තු වෙනවා. සමහර අය දන් දීලා ළමයි බලාපොරොත්තු වෙනවා. දැන් ඔය පොළොන්නරුවේම අදටත් හම්බෙනවනේ ශ්‍රීවලිංග නාවල ඒ කිරි බීලා ළමයි හම්බෙච්ච අවස් හම්බෙනවා කියලා. දැන් අදටත් මේ බෞද්ධ කාන්තාව බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව ජීවත් වෙන අයක් ගිහිල්ලා ශ්‍රීවලිංග නාවල කිරි අරගෙන ඇවිල්ල බොනවා නේද? එතකොට විවිධ දේවල් දන් දීලා විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක හරියට දන් දීලා නිදාණයක් බලාපොරොත්තු වෙනවා වගේලු. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ තාම යන්නේ පළවෙනි එක. සාපේක දානවල කොටස් කීපයක් මම මතක් කළේ. එකක් තමයි අපේක්ෂාවෙන් දන් දෙනවා, බලාපොරොත්තුෙන් දන් දෙනවා. ඊළඟට පටිබද්ද. ඒ කියන්නේ දීපු දෙයට වැඩිය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. සමහර අය නිදාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ තමන් ගාව නැති දෙයක් දන් දීලා ඉවරලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සමහර අයට ඊළඟ භවයේ සුවපත් කරගන්න. එයාට ඊළඟ භවයේ නිවන් දකින්න නෙමෙයි, එයාට ඊළඟ භවයේ දිව්‍ය ලෝකේ යන්න දන් දෙනවා. සමහර අය කියන්නේ මට නම් මේ නිවන් දකින්න නෙමෙයි දිව්‍ය ලෝකෙට පොඩ්ඩක් ගිහින් එන්න තිබුණොත් හොඳටම ඇති කියලා. මෙන්න මේ විවිධ අපේක්ෂාවන් අරමුණු පෙරදැරිව දන් දෙන අය ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සාපේක දානේ පිළිබඳව චම්පානුවර වාසීන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් දේශනා කළා. ඔන්න පළවෙනිම එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දෙවැනි එක තමයි සාහු දානන්ති දානන් දේති. සාහු දානන්ති දානන් දේති. ඒ කියන්නේ සමහර අය ඉන්නවා දන් දෙන එක හොඳයිනේ. දන් දෙන එක කොහොමත් හොඳයිනේ. දන් දෙන එක හොඳයි, ඒ නිසා දන් දෙනවා.
එයාට ඒ දන් දෙන එකේ වෙන දේවල් වැදගත් නැහැ. නිවන් දකින්න අරමුණක් නැහැ ඒකේ. එයාට ඒකේ අත්හරින එකේ අරමුණකුත් නැහැ. දන් දෙන එක හොඳයිනේ ඉතින්. දැන් ඔය දැන් ලෝකේ දන් දෙන්නේ අපි විතරද? ඔබ විතරද? බෞද්ධය විතරද? නැහැ ලෝකේ අන්‍ය ආගමිකයොත් දන් දෙනවා. ඩොනේෂන් කරනවනේ. නේද? ඩොනේෂන් තියනවනේ. NGO තියනවා ඒව හරහා විවිධ ඩොනේෂන් ලංකාවේ මිනිස්සුන්ටත් ඔය ගම් වතුර කාලෙට නියන් කාලෙට කඳු කඩන් වැටුනාම ආපදාවට ලක් වෙලා ඉඳදී සුනාමි ආවම එයාලා ඩොනේෂන් දෙනවා. එයාලා දන් මේක මේ මහත්ඵලයි මහානිසංස වෙන්න ඕනි කියලා හිතාගෙනද දෙන්නේ? නැහැ. එයාලා ඒක දෙන්නේ ඩොනේෂන් එකක් පරිත්‍යාගයක් විදියට. එයාලට ඒකෙන් වැඩක් නැ නිවන් දකින්න මේ පින්කම මම කරන්නේ මට මේ අත්හැරීම ප්‍රගුණ කරන්න කියන එක නෙමෙයි එයාලට තියෙන්නේ. එයාලට තියෙන වෙනම අරමුණ. එතකොට සමහර අය ඉන්නවා අපි අතරත් දන් දෙන මේ මේ අපි නම් ඕක පූජා කරන්න මේ අපිට නම් කියන්නේ මෙපැ මේ අපි මේ මේ පූජා කරන්නේ බොහොම සත්සිතින් ඈ කියලා මේ ඕක සාදු කිව්වත් එකයි නැත්තත් එකයි ඈ කියලා දන් දෙනයි ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ දාණයත් හොඳයි. නොදී ඉන්නවට වැඩිය ඒක හොඳයි. හැබැයි ඊට වැඩිය ලොකු අරමුණකින් දන් දෙනවා නම් ඊට වැඩිය හොඳයි. දැන් ලෝකේ විවිධ දානමාන දෙන අයට විවිධ අරමුණුනේ තියෙන්නේ. දැන් ඔය ඩොනේෂන් කරන අයට විවිධ අරමුණු තියෙන්නේ. එයාලගේ එක්ක සංවිධානය ඉහළ නම් වගන්ඩ එයාලගේ සංවිධාන එයාලගේ සංවිධානයේ නම ප්‍රවර්ධනය කරගන්න එයාලට ප්‍රවර්ධනය වෙන්න එහෙම අරමුණු තියෙන්නේ. ඊළඟට විවිධ වශයෙන් එයාලට සමාජය තුළ ප්‍රසිද්ධියක් ගන්න තමයි දන් දෙන්නේ. නැතුව අත්හැරීම කියන අරමුණෙන් නෙමෙයි. දැන් දැන් වෙනකොට අපේ සමාජය තුළත් විවිධ අය දන් දෙනවා. ඩොනේෂන් කරනවා. එයාලට තියෙන්නේ දන් දෙන අරමුණද? ඈ සමහර අය ඇස් කණ්ණාඩි බෙදනවා, ලේ දන් දීම් කරනවා නේද, වෛද්‍ය සායන කරනවා. එයාලට තියෙන්නේ නිවන් දකින්න අරමුණක් නෙමෙයි, දියවන්නාවට එහෙම යන අරමුණ. අප මම මේ දන් දෙන්න ඕනේ මහත්ඵලයි මහානිසංසයි වෙන්න ඕනේ කියලා දන් දෙන්නේ නැහැ. එයාලට තියෙන වෙනත් අරමුණ. බුදුරජාණන් වහන්සේ කියන දන් නොදී ඉන්නවට වැඩිය ඒක එක හොඳයි. හැබැයි ඊට වැඩිය අරමුණ යහපත් වෙන්නට ඕනේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනියට පෙන්වලා දෙනවා පෝරාණං කුලං වංශං නාපෙන්තු දානන්දේති. සමහර අය දන් දෙනවා. ඔක අපිටත් කියලා තියෙනවා මේ අපි නම් මේ දන් දෙන්නේ දැන් 50 වෙනි වතාවට. අපි දන් දෙන්නේ දැන් 35 වෙනි වතාවට. මේ දන්සල කරන්නේ 69 වෙනි වතාවට. එයාලා දන් දෙන්නේ දාණය ගැන මහත්ඵලයි මේ දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා හිතලා නෙමෙයි. පැරණන් කරපු පින්කම පැරණන් විසින් ගෙන ආපු ඒ පුබ්බචාරිත්‍ර මග්ගය. පුබ්බචාරිත්‍ර මග්ග කියන්නේ පැරණන් විසින් කරපු චාරිත්‍ර ධර්මය. ඒක අපි දිගටම පවත්වාගෙන යනවා කියන සිතින් තමයි හරියට ඒක පැරණන් ගෙනාපු චාරිත්‍ර ධර්මයක් ඉදිරියට පවත්වා යනවා වගේ. හරියට ඒගොල්ලෝ වෙනුවෙන් කරන යුතුකමක් වගේ. සමහරු කියනවා මේ දානේ, සමහර වැඩිහිටියෝ කියනවා මේ හෙට දානේ තියෙනවා, ඔය දානේ දුන්නේ නැත්තම් තාත්තයි ඉරෑට හීනේ. හෙට දානේ තියෙනවා, ඒ දානේ දෙන්න බැරි වුණොත් ආච්චි අම්මා හීනෙන් ඇවිල්ලා බය කරයි. ඒ හීනෙන් ඇවිල්ලා බය කරනවට දන් දෙන්නේ? 100ට කේන්ති යනවට දන් දෙන්නේ? අතරින්නේ දන් දෙන්නේ නේද? එතකොට සමහර වෙලාවට අපි චාරිත්‍ර ධර්මයක් විදියට දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඒගොල්ල කළානේ, ඉතින් අපිත් කරන්න ඕන. ඒ බැජ් එකෙන් කළානේ, ඉතින් මේ බැජ් එකිනුත් කරන්න ඕන. ඒ ටීචර් කළානේ, ඉතින් මේ ටීචර්ත් කරන්න ඕන. ඒ නායක හාමුදුරුවෝ මෙහෙමනේ කළේ, මේ නායක හාමුදුරුවෝත් මෙහෙම කරන්න ඕන. ඊට පස්සේ එන නායක හාමුදුරුවෝත් එහෙම කරන්න ඕන. කළේ නැත්තම් තරහ වෙනවා.
පැරැන්නන් විසින් කරපු දේ අනුගමනය කරගෙන යන යන සිරිතක් විදියටත් අපි දන් දෙනවා. ඒ දාණයත් හොඳයි. හැබැයි ඒකිට වැඩි ඒ දාණයට වැඩිය ඊට වැඩිය අරමුණ යහපත් වෙනවා නම් වඩා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. දැන් මේ කියපු දාන වර්ග තුනම බලන්නකො. සාපේක දාන ඊළඟට කිව්වා දාණය හොඳයිනේ. පරිත්‍යාගය හොඳයිනේ. ඒ දෙවැනි දාන වර්ගය. තුන්වෙනියට කිව්වා පැරණන් විසින් දීපු වන්ද දෙනවා කියලා. ඔය තුනේම බලන්නකො. සංසාර ගමනේ අපි නැවැත්මක් හොයන දාන නෙමෙයි ඔය තුනම පැවැත්මක් හොයන දාන. නැ පළවෙනි එකෙත් නෑ නේද නැවතින ගමන. දෙවෙනි එකෙත් නෑ නේද. තුන්වෙනි එකෙත් නෑ නේද. තුන්වෙනි එක කොහොමත් නෑ නේද. ඇයි ඒක ඉතින් අනාගත පරපුරක් දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ නේද. ඊළඟට අහම් පචාමි. ඒ කියන්නේ මට නම් ඉතින් උයා ගන්න පුළුවන්. මට නම් ඉතින් උයා ගන්න පුළුවන්. හාමුදුරුවන්ට උයා ගන්න බෑනේ. එහෙම හිතලා දන් දෙනා ඉන්නවා. මට නම් කඩෙන් ගන්නත් පුළුවන්. එයාට කඩෙන් ගන්න සල්ලි නැහනේ. දැන් මේ උදාහරණයක් ගත්තේ මට නම් සම්පාදනය කරගන්න පුළුවන්. එයාට සම්පාදනය කරගන්න බෑනේ. එනිසා දෙන්න ඕනේ දාණය. සමහර වෙලාවට දෙමව්පියෝ ඉන්නවා මොනවා හරි දෙයක් ලැබුණාම කන්නේ නැහැ දරුව වෙනකන් තියාගෙන ඉන්නවා. එතකොට මගේ දරුවා මගේ පුතා මගේ දුව මම අපි දන්න අත්තම්ම කෙනෙක් ඉන්න අවුරුදු 98යි. අදටත් එයාට ඇවිදින්න පුළුවන් තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මේ පාදුක්කෙ ඉන්නේ. ඇය රෑ 11ටත් ඉන්නලු ලොකු පුතා එනකන් කණ්ඩ. මං කිව්වා දවසට බණ හතරක් පහන පහක් අහන ආච්චි අම්මට මමත්වය කියන එක අත්හැරගන්න බැරි වුණොත් මැරෙන දවසට ඔයා කොච්චර හොඳ ආත්මභාවයක් ගත කළත් වැඩක් නැහැ. මමයි මගේ කියලා හිත හිත මැරෙන්න වුණොත් ඔයාට සංසාරේ තව තවත් ඉඳයි වෙන්නේ. යා ධර්මය දන්නවා. ධර්මය අපිත් එක්ක කතා කළා සාකච්ඡා කළා පසඟ පිටුවල වඳින්න පුළුවන්. හැබැයි මොනවා වුණත් සමහර වෙලාවට පුතා කිය පුතා එනකන් ඉන්නවලු රෑ කණ්ඩ. මොකද අවුරුදු 98ක් වෙලා මේ රෑ වෙනකන් ඉන්නේ නැතුව තාම වේලාසන ආහාර හැමගෙන නින්දට යන්න කියලා. බෑ මගේ පුතානේ කියලා කිව්වා. ඒ නිසා සමහර වෙලාවට අපි ඒ දාන ප්‍රතිග්‍රාහකයට හිතන්නකො ස්වාමින් වහන්සේට උයන්න බෑනේ. ස්වාමින් වහන්සේට වගා කරන්න බෑනේ. ඒ නිසා අපිට පුළුවන්නේ කියලා හිතලා මට නම් ඔය පිනෙන් වැඩක් නැහැ. මට නම් ඔය ලැබෙන දේවල් වලින් වැඩක් නැහැ. විපාක වලින් වැඩක් නැහැ. එයාට බැරි හන්දා හාමුදුරුවෝ හොඳයිනේ පන්සලේ ඉන්නවනේ. ඒ නිසා උන්වහන්සේට මේ කෑම ටිකක් ගිහින් දෙනවා කියලා හිතලා දාන කියන අයත් ඉන්නවා. එයාට දානය පිළිබඳව අරමුණ නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒක අනුකම්පාසිතින් දෙන දානය. දරුවන්ට දෙමව්පිය අනුකම්පාවයිනේ. දරුවෝ කන තරමට තමයි අම්මට සතුටු. ඒ නිසා අම්මා කුරුල්ලෝ පෙන්නනවා, මාළු පෙන්නනවා, හඳ පෙන්නනවා, ටීවී පෙන්නනවා නේද? ඒ නිසා විවිධ දේවල් පෙන්න පෙන්න චෛත්‍ය පෙන්නනවා ගෙදර ඉඳන්. පෙන්න පෙන්න කවනවා. ඈ එහෙම තමයි සමහර වෙලාවට අම්මලා දරුවෝ වෙනුවෙන් ඒ ඇඟේ තියෙන මාතෘ සෙනෙහස පිතෘ සෙනෙහස නිසා දරුවෝ වෙනුවෙන් සලකන්නේ. ඒ කොහොම වුණත් ඒ දානයක් නිවන් පතා දෙන දානයක් නැත්තම් අතහැරීම පිණිස දෙන දානයක් නෙමේ මමයේ මාගේ කියන හැඟීම නිසා දෙන දානයක් කියලා බුදුන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ඉස්සර කාලේ හිටපු අය දන් දුන්නනේ. කොහොනේ ඊළඟ කට්ටිය? ඉස්සර කාලේ හිටපු අය දන් දුන්නනේ. අර ගෙදර මෙච්චරක් දන් දුන්නා නම් මේ ගෙදර මෙච්චරක් දන් දෙන්න ඕනේ.
සමහර පින්කම් තිනවා ප්‍රදර්ශනාත්මක පින්කම් ඒ ඊළඟ දාන වර්ගය මේ ගෙදර 19ක් වැඩිය නම් එහා ගෙදර 15 නමක්වත් වැඩිය නැත්නම් ඒ දානේ නිකන් මාත්පල නැහැ වගේ අරගොල්ලෝ ගියා අටමස් ස්ථානේ නම් අපි 11 මස් ස්ථානෙවත් වඳින්න ඕනේ කියලා තමයි සමහර අය හිතන්නේ අරගොල්ලෝ අරගොල්ලෝ පෙරහැරට නැටුම් 10ක් ගත්තා නම් අපි කඩින පෙරහැර නැටුම් 15ක්වත් ගන්න ඕනේ කියලා මාල්නී ටීචර් නම් එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන අයත් ඉන්නවා. සමහර අය පින්කම් කරන්නේ අනිත් අයට පේන්න. අරගෙදර මෙහෙම පින්කමක් කළා අරගෙදර වෙස් නැට්ටුව දාලා තමයි හාමුදුරුව වැඩම්මුවේ අපි වෙස් නැට්ටුව 50ක්වත් දාලා වඩම්මන්න ඕනේ. අපේ විතර පින්කමට නම් නායක හාමුදුරුව වඩින්න ඕනේ. නායක හාමුදුරුව වැඩියේ නැත්තම් මං ඔය පන්සලට යන්නෙත් නෑ ආපහු. එහෙම හිතන අය ඉන්නවා. ලොකු හාමුදුරුව බණට වැඩියේ නැත්තම් සමහරු ඉන්නවා ධර්මාසනේ පොලේ ගහනවා. එහෙම අය ඉන්නවා. ඒ අවබෝධයෙන් දන් දෙන අය නෙමෙයි ප්‍රසිද්ධිය පිණිස දන් දෙන අය. සමහරු පින්කමට පින්කම කරන එක පැත්තකින් තියලා ෆොටෝ ගහනවා. මොකද Facebook දැම්මේ නැත්තම් ඒක අනුමෝදන් වෙන්න බැරි හන්දා. Facebook දැම්මොත් තමයි ඒක අනුමෝදන් වෙන්නේ. ඒ නිසා දැන් මේ බණ 25 එම ෆොටෝ ගහලා තියෙනවා. මොකද එක්කෙනෙක් හරි ඔක අපේ ෆොටෝ ටික දාලා නැහැ කිව්වා. ඒ නිසා එහෙමනම් කියන්නේ නැහැ. ඒ නිසා සමහර අය දන් දෙනවා ප්‍රසිද්ධිය පිණිස. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ප්‍රසිද්ධිය පිණිස දන් දෙන එකත් එච්චර හොඳ නැහැ කියලා. දැන් කී දෙනෙක් කෙන කිව්වද දන් දෙන විදි? ඈ පහයි කිව්වේ. හයවෙනි එක තමයි හයවෙනි දන් දෙන විදිය තමයි මට නම් ඔය පින් වැඩක් නැහැ. මට නම් ඔය පින් වැඩක් නැහනේ. ඔය පින් කියන්නේ මොනවද? පිනෙන් දිව්‍ය ලෝක යන්න පුළුවන්ද? පිනෙන් නිවයි යන්න පුළුවන්ද? මම මේ දාන ටිකක් අරන් යන්නේ හාමුදුරුව හොඳයිනේ පන්සලේ ඉන්න. හාමුදුරුව බඩගින්නේ තියන්න බෑනේ. දරුවෙක් වගේනේ. ඒ නිසා ඉතින් ගිහිල්ලා බඩ පුරවල එන්න මම මේ යන්නේ. ඒ මැදිරිගිරියෙත් ඉන්නවා 100 කෙනේ. ඒ 100 පන්සල් දෙන්නේ ලොකු හාමුදුරුව පුංචි කාලේ ඉඳන් පන්සලේ අවුරුදු 16 ඉඳන් තනියෙන් වැඩ ඉන්නේ නැද්දි ඒ 100 කෙනා මට නම් ඔය පින් වැඩන්නේ නැහැ. මට නම් අනුමෝදන් කරන්නත් එපා. මම මේ ඔබ වාසේ බඩගිනි ඉන්නන්ද කෑම ටිකක් අරන් ආවා. එහෙමයි ඉන්නවා. එයා දන් දෙන්නේ යම් දෙයක්. ඒ කියන්නේ පිනවත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයාතර ඒ ලෞකික වශයෙන් අර තියෙන හිතවත්කමට දරුවෙක් වගේ හන්දා නේද? දැන් සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ට දේවල් දීලා බලාපොරොත්තු වෙන්නේ නැහනේ. අම්මලා කිරි දීලා ඉවර වෙලා ලොකු වෙලා නැවත සිනාවක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. සලකන්නේ නැහැ. සලකන්නේ නැතුවට කමන්නේ. අපි මේ සලකන්නේ අපේ ලේයින් මාසෙන් හදපු දරුවරනේ කියලා ඒ යුතුයකම් වගකීම් මිටු කරන අම්මලා තාත්තලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හොඳයි. ඉතින් ඒක මේ බුදුදහමට අනුව කෘතවේදී ගුණයක් නැහැනේ කියලා. හත්වෙනි එක තමයි චිත්තාලංකාරං චිත්ත පරික්කාරන්ති. සිත සතුටින් සිත කුල්මත් කරගෙන සිත ප්‍රබෝධවත් කරගෙන සිත පුබුදුවාගෙන දෙන දාණය. ඒ දාණයෙන් එයා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැවත මේ පුණ්‍යානුමෝදනා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාගේ එකම බලාපොරොත්තුවයි තියන්නේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. දුක් කෙලවර කරලා නිවන් ලබනෝ එකමයි එයාගේ එකම අදිෂ්ඨානය.
වෙන කිසිම බලාපොරොත්තුවක් නෙවෙයි. දන් දුන්නා අත්හැරියා. සාදු කියලා අනුමෝදන් වුණා. එතකොට සමහර දේවල් දැන් ස්වාමින් වහන්සේලා විදියට අපි සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා සමහර අය එනවා අපල අපේ දුවට අපලයක් තියෙනවා පිරිවැය යන හාමුදුරු කෙනෙකුට වටාපත පූජ කළාම අපලේ දුරු වෙනවා කියලා. පන්සලේ නාපැලයක් හිටෙව්වම අපලේ දුරු වෙනවා කියලා හිතාගෙන නාපැලයක් අරන් ඇවිල්ලා ඕකෙත් ඉතින් හිටවන කම්ම ඉන්න දැන්. ඒ වගේ ලෞකික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන බොහෝ අය ඉන්නවා. ඒ නිසා Taman දෙන දාණය අත්හැරීම පිණිසයි දන් දෙන්නේ. සිවුරක් පූජ කළාම සිවුර අඳින කම්මානයි ඉන්න සමහර වෙලාවට. නේද? අපි පූජ කරපු සිවුරද ඇන්දේ? පෙරෙව්වේ කියලා අහනවා. නේද? එනිසා විවිධ ලාභ අපේක්ෂාවෙන් ලෞකික ලාභ අපේක්ෂාවෙන් දන් දෙන අය අතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මගේ මේ දාණය ලෝභ ද්වේෂ මෝහයන් නැසන්නටමයි මගේ මේ දාණය කාම රාගයන් දුරු කරන්නටමයි දැන් අර ඉහත කතා කරපු සියලු දාණයන් වලින් ඔබට පේනම ඇති කාම රාගය වැඩෙනවා දැන් අර පළවෙනි දාණයට දැන් නැවත යන්නකෝ සාපේක දාණේ දන් දීලා බලාපොරොත්තු වෙන්නෙම නැවත සිටු තනතුරු නේද දිව්‍ය ලෝක යන්න නේද දිව්‍ය සම්පත් ලබන්න මොනවද බලාපොරොත්තු වෙන්නේ කාම රාගය නැවත වැඩෙන අරමුණුමයි පළවෙනි දාණේ දෙවෙනි දාණෙත් එහෙමයි තුන්වෙනි දාණෙත් මලගියය සතුටු කරන්න දෙන දානය නේද පෝරාණේහි පැරණන් සතුටු කරන්න කුලවන් කුල කුල පරපුරේ අය සතුටු කරන්න දෙන දානය ඊළඟට හතරවෙනි දානේ දැන් අම්මලා කියන්න ඕනේ නිදි කිරනවා ඈ මට නම් ඉතින් උයා ගන්න පුළුවන්නේ එයාට උයා ගන්න බෑනේ මට නම් සම්පාදනය කර ගන්න පුළුවන්නේ එයාට සම්පාදනය කර ගන්න බෑනේ ළමයා ඉස්කෝලේ ගිහින් නැන්නේ බඩගින්නේ නැන්නේ එයාට උයා ගන්න බෑනේ මං උයලා තියන්න ඕනේ මම මේ මාගේ කියන හැඟීම කාම රාගේ තනක් තියෙන ඊළඟට ඉස්සර කාලේ හිටපු අය මෙහෙම දීලා තියෙනවනේ අර ගෙදර අය මෙහෙම දන් දීලා තියෙනවනේ අරයා මට වැඩිය මෙහෙම දන් දීලා තියෙනවනේ එතකොට එතන තියෙන්නේ මොකද්ද? අනුන් පරයා නැගින එක. ඊළඟට මට නම් පින වැඩක් නැහනේ. මට නම් පින් වැඩක් නැහනේ. මේ අර මුකුත් කරගන්න බැරි කෙනාට ගින් කාණ්ඩ ටිකක් දෙන එක ලොකු දෙයක්නේ. නේද? එතනත් පොඩි මාන්නයක් තියෙනවා. නේද? නිකන් පින් පව් විශ්වාස කරන්න නැති නිකන් මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් එතනක් තියෙනවා ඊළඟට හත්වෙනි එකේදී තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ දානයක් දෙනකොට ලෝභ ద్వේස මෝහ කියන ත්‍රිවිධ අකුසල මූලයන් දුරවනු පිණිස අලෝභ අදෝෂ අමෝහ කියන ත්‍රිවිධ කුසල මූලයන් වැඩෙනු පිණිස දන් පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා දැන් පූජා කරන දාණයෙන් අලෝභය වැඩෙන්න ඕනේ. පූජා කරන දාණයෙන් අදෝෂය වැඩෙන්න ඕනේ. පූජා කරන දාණයෙන් අමෝහය වැඩෙන්න ඕනේ. සමහරු උයන ගමනුත් බැන බැන තමයි උයන්නේ. නේද? එනිසා මගේ මේ දාණය අත්හැරීම පිණිසමයි කියලා නිරන්තරයෙන් හිත හිතයි දාණය පූජා කරන්නට ඕනේ. එතකොටයි දාණය මහත්ඵල වෙන්නේ. දානය මහානිසංස වෙන්නේ. එනිසා මේ විවිධ පින්කම් කරනකොට විවිධ පුද පූජාවන් කරනකොට අපි විවිධ මිත්‍යා දෘෂ්ටික තැන්වලට තාම වේගයෙන් ගමන් කරනවා. මං අර පෙරත් මතක් කරලා තියෙන සමහර වෙලාවට පහනපත්තු කරන්න ඕන මොන දිසාවටද කීයටද බුදුන් වඳින්න ඕනේ
එහෙම අපේ සමාජය තුල තියෙන විවිධ මිත්‍යා මත හයෙන් පස්සේ නම් වඳින්න හොඳම නැහැ කියන හයෙන් පස්සේ නම් වෙලාව තියෙන්නේ හයෙන් පස්සේ වැඳාම මොකද වෙන්නේ හයෙන් පස්සේ වඳින්න හොඳ නැහැ කියලා වඳින්නෙම නැහැ ඉතින් නේද පහන තියන්න ඕනේ උතුරු පැත්තට බුදුහාමුදුරුවන්ගේ ඇඟ පැත්තට නේද එහෙම හිතනවා බුදු බුදුරජාණන් වහන්සේ දිහාවට නැගෙන හිරට හරියට අර අබර සිල් ගත්තා වගේ නේද සිල් සමාදන් වෙන්න ගිහිල්ලා දැන් චූටි යාළුවොත් ඉන්නවනේ එයාලටත් යන්න එපැයි නැත්නම් එයාලන් නිදිමතේ වගේ ඉන්නවා ඒක මිනිස්සේ ගමරාල සිල් ගන්න ගිහිල්ලා වාඩි වුණාලු කකුල් දාලා ඒ පැත්තේ නම් ජයශ්‍රී මහා බෝධිය වැඩ ඉන්නවා කියලා අනිත් පැත්තට කකුල් දැම්මලු ඒ පැත්තේ රුවන්වැලිසෑයේ වැඩ ඉන්නවනේ ඒ නිසා අනිත් පැත්තට කකුල් දැම්මාම ඒ පැත්තේ තූපාරාමේ තියෙනවලු ඒ පැත්තටත් කකුල් දාන්න බැරි යන්ද අනිත් පැත්තට කකුල් දැම්මාම මිරිස වැටියේ තියෙනවලු ඒ නිසා මේ මිනිස්සේ සිල් ගත්තේ හිටගෙනලු ඒ නිසා සමහර අයගේ සමහර දෘෂ්ටීන් සම්මා දිට්ඨිය කියලා කිව්වට මිත්‍යා දෘෂ්ටියෙන්ම ඉන්නේ ඒ නිසා විවිධ පින්කම් නාමයෙන් අපි අද වෙනකොට විවිධ ගොංකම් සිදු කරන කාලෙකයි ඉන්නේ ඒ නිසා ඔබ කරන පින්කම ප්‍රඥාව වැඩෙන පින්කමක් වෙන්න ඕනේ ඔබ කරන පින්කම මෝඩකම් දුරු වෙන මෝහය දුරු වෙන පින්කමක් වෙන්න ඕනේ එතකොටයි පින්කම අර්ථවත් වෙන්නේ සහ ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ සමහර අය විවිධ දේවල් පූජා කරනවා මේ ළඟදි පින්කම් භාණ්ඩ පූජාවක් කරලා තිබුණා ඒකේ පීරිසිවලත් ලොකු අර මොනවාද මාකර් පෑනක් අරගෙන මැකෙන්නේ නැති පීරිසි කෝප්ප ඔක්කොගෙම ලියලා මේ නම ලියලා එයාට පින්පිනිස කියලා කලුම කලු වකුණෙන් සුදු පාට කෝප්පවල පිටිපස්සේ ලියලා ආයිතින් එම් මකන්නවත් බෑ පිංගන් ටිකෙත් ලියලා පළඟාන් ටිකෙත් ලියලා මේ බණකට පූජා කරපු එක ලොකු හාමුදුරන්ට මේ හැම එකෙම ලියලා එයා දානේ පිළිබඳව දැනගෙන ඉන්න තරම තමයි ඒ නිසා සමහර වෙලාවට කොට්ට උරෙත් තියෙනවනේ එතකොට මලවුන් එක්ක තමයි අපි සැතපෙන්නේ සමහර අය හිතාගෙන ඉන්නවා බෞද්ධ කොඩියේ පාලම් කොඩි වල සුදු පාට තීරුව තියෙන්නේ ඒ පිම්පිනිස තීරුව ලියන්න කියලා සුදු පාට තීරුව කියන්නේ බුද්ධ රශ්මි මාලාවේ ශේත වර්ණය තියෙන්නේ කාගේවත් නල් ලියන්න නෙමෙයි ඒකේ පාට සමහර හිතන් ඉන්නේ මේකේ තියෙන්නේ මොන හරි ලියන්න කියලා ඒ නිසා අවබෝධයෙන් යුක්තව පින්කම් කරන අය දීපු දේ පිළිබඳව නැවත හොයන්නේ නැහැ දෙන දේ අවබෝධයෙන් යුක්තව අත්හැරීමෙන් දාණය නිමා කරනවා දීලා ඉවරලා හොයන්නේ නැහැ ඊළඟට අලෝභ අදෝෂ අමෝහ කියන අකුසල මූලයන් දුරවනු පිණිසයි දානයක් පූජා කරන්න එතකොට දානයක් පූජා කරනකොට විවිධ ආකාරයෙන් විවිධ අයට පූජා කරන්න පුළුවන් තිරිසන් සතුන්ට දන් දෙන්න පුළුවන් ඊළඟට දරුවන්ට දන් දෙන්න පුළුවන් ඊළඟට වැඩිහිටියන්ට අම්මට තාත්තට ඔය දානයන් අතර උසස්ම දානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පූජා කරන්න පුළුවන් එතකොට මේ සියලු ආකාරයේ දානයන් කියලා කියන්නෙම අත්හැරීම කියන එකයි ඒ නිසා ඔබ කරන පින්කමේ ඔබ දෙන දානයේ අවසානයේ ඔබට සතුටු වෙන්න බැරි නම් සතුටු වෙන්න බැරි නම් ඒ පින් ඒක සාර්ථක නැහැ ඔබ කරන පින්කම අවසානයේ ගොඩාක් සතුටු වෙන්න පුළුවන් නම් විසාකයම ගෙදර ගිය නටනටලු එතකොට අද කුමාරිනන්ද ගෙදර ගියාට නටනට කවුරු මොකද හිතන්නේ එපා එයා සතුටින් තමයි ඒ යන්නේ නේද ඒ නිසා දානයක් දීලා පින්කමක් කරලා නිමා වෙලා යම් කෙනෙක් සතුටින් ඉන්නවා නම් හදයන් පුනාතිති පුඤ්ඤං ඒ හදවතේ පිනා යාම සතුටලු ඒ සතුටට කියන තවත් නමක්ලු පින ඒ නිසා ඔබ කරන පින්කම අවසානයේ සතුට තිබිය යුතුමයි
එතකොටයි ඒ පින ඒ සතුට පිනක් බවට පත් වෙන්නේ ඒ නිසා නිරන්තරයෙන් ඔබ කරන පින්කම සමහර අය ඉන්නවා පින් කරන්න ඇවිල්ලා පව් කරගෙන යනවා පින් කරන්න ඇවිල්ලා සමහරු ඉන්නවා තව කෙනෙකුගේ වැරදි අඩුපාඩු හොයනවා තව අය ඉන්නවා මොනවා හරි දෙයක් හොරකම් කරගෙන යන්න එන අය ඉන්නවා ඒ වගේ විවිධ අරමුණු වලින් පින්කම් වලට එන අය ඉන්නවා ඒ නිසා කාරුණික පින්වතුනි ඔබ කරන පින්කම ඉතාම අර්ථ සම්පන්න පින්කමක් විය යුතුමයි අද දිනට මේ ධර්මානුශාසනාව නිමා කරනවා අදින් පස්සේ දන් දෙනකොට පින්කම් කරනකොට අවබෝධයෙන් යුක්තව දන් පින්කම් කරන්න හැම දිනාටම සවිය ලැබේවා මනස ප්‍රඥාව වැඩේවා කියලා ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමා කරන හැම දිනාටම උතුම් තෙරුවන් සරණ වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ මුහුණු පොත හරහා ධර්මදේශනාව ශ්‍රවණය කළ 26 වෙනි දිනට ධර්මදේශනාව ශ්‍රවණය කළ බොහෝ දෙනෙක් ඉන්නවා අපේ ප්‍රදේශයේ වැඩ ඉන්න මේනින් වහන්සේ මාත් එක්ක කිව්වා මම දැන් බණ 25ක් අහලා තියෙන්නේ ආරාමේ ඉඳලා මගේ කාලසටහනේ දැන් 6 ඉඳන් 7 වෙනකම් වෙලාවත් බණ අහන්න වෙන් කරගෙන තියෙන්නේ බෝමිරියේ ගුණසේකර ආරාමයේ කියලා නිසා 26 වෙනි දිනටත් උන්වහන්සේ අහන බව අපට මතක් කළා උන්වහන්සේ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරන බව අපට දැනුම් දුන්නා ඒ නිසා හැම දිනාටමත් මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එළඹෙන්න මේ උතුම් දේශනාවත් හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා විශේෂයෙන් මෙවර වස්සාන පින්කමේ දායකත්වයේ දරන සියලු පින්වතුන්ට මාළනී ගුරුතුමියට කාව්‍යා ගුරුතුමියට සමාධි ගුරුතුමියටලු හැම දිනාටම අපි පින් සිතින් යුක්තව ආශිර්වාද කරමින් අද දවසට ධර්මානුශාසනාව නිමා කරන හැම දිනාටම තෙරුවන් සරණ වේවා වන්දනා කරගෙන කියමු වන්දේන තේන මති සින්දේ මුදා චිතේන බුද්දා දිවත්තු ගත ධම්ම බලේන සත්ඳින් තේරාස බෝත සිරි නන්ද තේර යතින්ද නාතෝ දීගායුකෝ භවතු සාදු සමින්දි චින්තෝ ඇති කල දැඩි කල මෞසන සේවා සම කල සැප දුන් පිය සන සේවා නිසි මග හෙලි කල ගුරු සන සේවා මෙපින් බලෙන් ලොව සම සන සේවා මෙපින් බලෙන් ලොව සම සන නාටම තෙරුවන් සරණ වේවා අභිවාදන සිලිස නිචං දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු